කොහොමද ඔයාලට අදත් අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන ආවා. ඉතින් ඕගොල්ලෝ මගේ thumbnail එකෙන් එහෙම නැත්නම් මගේ මේ වීඩියෝ එකේ මුල් කොටසෙන් දකින්න ඇති. අද මොකද්ද විශේෂ දවස කියලා. ඉතින් අද අපි දෙන්නම මරි කරලා අවුරුදු දෙකක් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම අපේ ගෙදර දාපු හයිටි පාටි එක තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් හයිටි එකට යනවා නම් එක්කෙනෙකුට රුපියල් 3000ක් 4000ක් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් මම මේ දේවල් ගෙදරදීම කොහොමද කරගත්තේ කියලා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ඉතින් හයිටි එකට විතරක් නෙමෙයි මම හිතන් ඉන්නවා බාබකියු පාටි එකක් දාන්නත්. ඉතින් ඒකට අවශ්‍ය දේවල් මම ඔක්කොම කලින් ලේස්ති කරගන්න විදියත් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙනම් මාත් එක දිගටම මේ වීඩියෝ එකට එකතු වෙලා ඉන්න. ඒ දේවල් මොනවාද කියලා බලන්න. ඉතින් මම මුලින් දවසේ කරේ බාබකියු එකට අවශ්‍ය වෙන දේවල් ටික ලේස්ති කරගන්න එක. මම ඒකට මේ වගේ චිකන් ටිකක් අරන් ඒ ටික සීසන් කරගෙන ෆ්‍රිජ් එකට දාගන්න තමයි හදන්නේ. මුලින්ම මම ඒකට මිරිස් කුඩු කහ 3-5 ගම් මිරිස් ලුණු සෝයා සෝස් ටිකක් ඊට පස්සේ දෙහි ටිකකුත් තියනවා නම් ඒ ටිකත් එකතු කරලා මේ විදිහට හොඳට අත ගාලා ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකෙන් දා ගන්නවා. ඊට පස්සේ මම හිතන් ඉනවා දැල්ලු ටිකකුත් බාබකියු කරන්න. ඉතින් ඒකටත් මේ වගේ දැල්ලු ටික සූත්‍ර කරලා කහ ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරලා ඒ ටිකත් ෆ්‍රිජ් එකේ තියා ගන්නවා. ඉතින් අපි මේ හදන දේවල් ඒ වෙලාවට කරනවට වඩා මේ විදිහට කලින් කරලා තිබ්බට පස්සේ चिकन गोडा रसाई मुकद हेम देख चिकन दलो इकटे हेम देखे मुदट गैवन सा गोडा रसाई एक ईलांग दवस हरी दव पैहतर हरी आगन पुलवा गोडा रसाई मे विधिट ओणम दिया हदाग इतना मे विधि बाब क्यू इकट बेन और चिकन का कुयना चिकन का मेरी नीला मे विधि गना पुलवा ඒක හදාගත්තට පස්සේ මම ඊළඟට හදාන්නේ මාළු ටිකක් තඹ ගන්න. ඒ වගේ මාළු ටිකක් තඹ ගන්න. මොකද කට්ලට් ටිකක් හදා ගන්න ඕනේ. ඉතින් දැන් මම හදන්න යන්නේ හයිටි එකට අවශ්‍ය වෙන දේවල් ටික. ඊට පස්සේ අවශ්‍ය ලුණු, අමු මිරිස්, රම්පෙ කරපිංචි ටිකක් කපලා කට්ලට් ටික හදා ගන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔයාලගේ ගෙදර කවුරු හරි රැයට කෑමට එනවා නම් ඔයා මොනවා හරි හදන්න හිත හිත ඉන්නවනම් මම හිතන මේ වගේ දෙයක් හොඳ වෙයි කියලා. මොකද ඒ කෙනාටත් ඒක වෙනසක් වේවි. ඔයාටත් ඒක දීසි මේ වගේ කෑම එකක් හදලා දෙනවා. මොකද හැමදාම දෙන බත් එකට වඩා මේක ටිකක් අර වෙනසක්. ඒ කෙනාත් සතුටු වෙයි. ඉතින් කතාවෙන් කතාවෙන් කට්ලට් ටිකත් මම හදාගත්තා. ඉතින් ඒකට අවශ්‍ය වෙන බැටර් එකත් හදාගෙන
කටල් ටික හදාගෙන මම ෆ්‍රිජ් එකට දාගන්න තමයි හදන්නේ. ඉතින් මේ වගේ දේවල් එහෙම පාටි එකට අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට බත් එකක් ගෙනියන්න උනත් මේ වගේ ටිකක් වැඩිපුර හදාගෙන තියාගත්තා තින් දවස් 3-4කට වගේ ආට ලේසි එක උදේට එහෙම බදලා අරගෙන ෆ්‍රිජ් එකේ අරගෙන බදලා බත් එකට අරගෙන යන්න. ඊළඟට මම අයිස් කෝෆි ටිකක් හදන්න තමයි හන්නේ. ඉතින් සාමාන්‍යයෙන් හයිටී එක මම දැකලා තියෙනවා. आइस कॉफी तेनवा इट पास भीम वर्ग तेनवा इतनी आइस कॉफी टीका खदा गण दें मैं एक इंस्टेंट कॉफी टीका सीन टी उतना मे वगे बीट करवा इट पास क्रीम का बीट करना इला किरी टीका बोलवा अब बोलवा आइस कॉफी रसट हदागण मेटी हदला मैं ये फ्रिज दागना इवागे तब मैं भीम वर्ग दिखना हदागना हितांग इन्ना ඊළඟට මම මිනි පිට්සා ටිකක් හදා ගන්නවා. ඉතින් ඒකට අවශ්‍ය වෙන ලුණු, මාළු මිරිස්, සුදු ලුණු, සොසේජ් දේවල් ටික කපා ගන්නවා. ඊට අමතරව මම මේ අද හදන්න යන්නේ පාම්පිටි කෝප් එකටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි මේ පිට්සා ටික. ඉතින් මම මුලින්ම ඒකට අවශ්‍ය වෙන මිශ්‍රණය හදා ගන්නවා. ඒකට සුදු ලුණු, ලුණු, සොසේජ්, ඊළඟට තක්කාලි සෝස්, ඔරිගානෝ, ලුණු, ගම් මිරිස්, මාළු මිරිස් ඊනියට කපාගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ ලුණු අරගෙන තියෙනවා. ඒ ටික දාලා ඊට පස්සේ ක්‍රීම් සෝස් එකක් හදා ගන්නවා. ඉතින් ඒකත් හදාගෙන ඊට පස්සේ මම ඩෝ එක කලින් අන්නලා තිබුණා වැඩි වෙලාවක් ගියේ නැහැ විනාඩි 10ක් විතර තමයි. ඊට පස්සේ පොඩි පිට්සා ටිකක් තමයි හදාගන්නේ. ඉතින් ඒවා මේ වගේ දෙපැත්ත දාලා ටිකක් පුච්චගෙන ඊට පස්සේ මිශ්‍රණයකට දා ගන්නවා. ඊළඟට මම මිනි බර්ගර්ස් ටිකක් හදාගන්න යන්නේ. ඉතින් ඒකත් සුපර් මාකට් එකේ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදරදී හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒකට මම අවශ්‍ය වෙන බිත්තරයක් එහෙම හදාගෙන සලාද කොළ ටිකක් ඒකට අවශ්‍ය වෙන සෝස් එක හදාගෙන ඒ ටිකත් මම හදා ගන්නවා. ඉතින් ඔය කෑම ටික ඊට පස්සේ තව මම බීම ටිකක් හදාගත්තා වෙන වර්ග වලින් පස්සේ රෝල්ස් ඔය හැම දෙයක්ම වගේ අවශ්‍ය වෙලාවට බෙද ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට පුච්චගෙන ටිකක් අහ බර්ගර් එක සෝස් එක දාලා හැම ඔන්න හදාගත්තා. ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ මං කොහමද මගේ ඒ හයි ටී එකේ තියෙන තැන හදාගත්තේ මේ වගේ. ඉතින් ඔන්න මං හදාගත් කෑම ටික තියෙනවා. ඉතින් තව කෑම ටිකක් පෙනුමට රස වෙන්න ඩෝනට්ස් ටිකක් ඒ වගේ දේවල් එකතු කරගත්තා. ස්වීට් වර්ග වලට ඊට පස්සේ රෝල්ස් තියෙනවා, සමෝසා තියෙනවා, කට්ලට් තියෙනවා, තව ෆිෂ් බන් තියෙනවා, මිනි බර්ගර් තියෙනවා, මිනි පිට්සා තියෙනවා. ওই ටික තමයි මම හදාගත්තු දේවල්. බර්ගර් නම් මම ගත්තේ සුපර් මාකට් එකෙන්. ඊට පස්සේ මම බීම වර්ග හදාගත්තා තුනක් විතර. ඩෝනට්ස් ඒ දේවල් තුමන් කඩෙන් තමයි ගත්තේ. ඉතින් ඇත්තටම රුපියල් 3000ක් මේ දේවල් වලට ගියේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ බාබකියු එකට අවශ්‍ය වෙන දේවල් මම කලින් හදාගත්තු චිකන් දැල්ලෝ. ඉතින් ඊට අමතරව සොසේජ් උත් මම එකට පාවිච්චි කරා. ඉතින් සාමාන්‍ය හයිටී වල ෆින්ග ෆුඩ් විදියට තමයි දේවල් arrange කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට savory items, sweet වර්ග ඒ වගේ දේවල් ෆින්ග ෆුඩ් විදියට ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ මොනවා හරි දෙයක් ගත්තා නම් ඔයගොල්ලෝ හොඳ කමෙන්ට් වගේම නරක කමෙන්ට් ඔය හැම දෙයක්ම අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඔයා මගේ වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. දැන් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්.
Thank you.